කොට අපිට 1.30 1,30,000 දුන්නා වියදමට ගන්න කියලා. ඒ දවස්වල අපි ගොඩක් කරදරෙන් හිටියේ. ඒ වගේම වියදම් කළා මේ පොත් දාන්න ඒවට ගත්තා. 10,000 දුන්නා කොහෙද? මේ මේන් ස්ට්‍රීට් එකේ අම්මා කෙනෙකුයි පුතෙකුයි ඉන්නවා. ආ පුතා කොණ්ඩේ හදාගෙනානේ හැන්ඩියා වගේ. මේ මේ ටයිටල් ස්ටෝර්ස් එක ඉස්සරහා මේ පොත් පිළඳාම කරන්නේ. මරු සිද්ධියක් වුණා. මංගාවට ඇවිල්ලා කිව්වා මේ විස්තරේ. ඉතින් අපි ගොල්ලන්ට ගියක් නැහැ. ගොල් දෙනවයි කියලා වංචා කරලා රස්ති ආදු කරලා උදව්ව කරන්න පුළුවන්ද කියලා ඇහුවා. මං කිව්වා මට කරන්න පුළුවන් උදව්ව. මාතිද උදව්වක් කරලා මේ කිව්වා YouTube එකේ දාලා දෙන්නම් කියලා. YouTube එකේ දාලා දුන්නාට පස්සේ ඔයගලන්ට මහත්ෙක් ඇවිල්ලා මුලින්ම ඕස්ට්‍රේලියාවේ නිරංගලි කියලා මැඩම් කෙනෙක් කතා කරලා එතකොට අපිට 1,30,000 දුන්නා වියදමට ගන්න කියලා. ඒ දවස්වල අපි ගොඩක් කරදරෙන් හිටියේ. ඒ වගේම වියදම් කළා මේ පොත් දාන්න ඒවට ගත්තා. තව 10,000 දුන්නා කොහෙද? ඔව් ඊට පස්සේ තව සර් කෙනෙක් ඇවිල් රොජර් කියලා සර් කෙනෙක් ඕස්ට්‍රේලියාවෙන් ඉඳලා ආපු කෙනෙක්. ඔව් ගිය සතියේ විතර ඇවිල්ලා අපි ඉන්න තැන කරන්ට් එක නැහැ. අපිට සෝල පැනල් එකකුයි ලයිට් එකකුයි ගෙනත් දීලා රුපියල් 10,000 දීලා ගියා. අර මගේ නම්බරය දෙන්න එපා උස්සන්නේ. ඔබන දුන්නනේ නම්බරය. කියලා ඇහුවා. ඊට පස්සේ අපි කිව්වා මෙහෙම ලාල් අයියා තමයි දැම්මේ. ඔව්. ඊපස්සේ එයාගේ නම්බරය දෙන්නකෝ. ඊට පස්සේ අපි ඒ විස්තරේ දුන්නා යාට. අනේ මගේ නම්බරය දෙන්න එපා. මට උදව් ඕනේ නැහැ. මට කතා කරන්න ඕනෙත් නැහැ. මේ මේක අහන අනිත් අයත් කියන්නේ මම දෙන නම්බරේ උදව්ව කරනවා මිසක් මට ප්‍රතිඋපකාර එපා. මම රුපියලක තන්නේ කාගෙන්වත්. නේද පුතා? පුතා දැන් ශිෂ්‍යත් ඉලුවද? කොහොමද ප්‍රතිඵල? එයිද? හොඳට ගලාද? එයා කියනවා ගොඩක් ප්‍රශ්නල AC එහෙම කියලා. ඔව්. ටිකක් බැරි වුණා කියලා කියන ඉතින් මෙයා පාඩම් කරේ නැහැ, පන්ති යන්න විදියක් නැහැ, කරන්ට් එක නැහැ, වතුර නැහැ. ඔව්. වතුර අපි අර පොදු තැනකින් ඇදලා හැමදාම හොදන්නේ. ඔව්. කරන්ට් එක නැහැ. මේක තමයි බිස්නස් එක කරගෙන ඉන්නේ. ආදායමක් තියනවද ඉතින් මෙතන? සෙනසුරාදාට තමයි ගොඩක් තියෙන්නේ. අනිත් දවස්වලට එච්චර නැහැ. සෙනසුරාදාට ගොඩක් අර තැනක ඉන්න දවස් රුපියල් 1,000ක්වත් ලාභ ගන්න පුළුවන්. 1,000 1,500. ඒ කියන්නේ ඕ ඒ වගේ තියෙනවා. අපි පුළු පුළුවන් විදිහට ටික ටික ගෙනල්ලා ඉතින් ඩිස්කස් කරනවා. ඉතින් මේ මොකුත් කියන්නේ නැද්ද පේමන්ට් එකේ බඩු දෙන්නේ කියලා? මුලදී නම් එපා කිව්වා දාන්න. ඊට පස්සේ අපි පොලිසියට ගිහිල්ලා අපි අර ලියකියවිලි ඔක්කොම ඉදිරිපත් කරලා කිව්වා අපි తాවකාලිකව අපි ඔයගොල්ලන්ව වංච කරයි කියලා. අපිට මෙහෙට ගෙනත් දාපු නිසා මෙහෙම කරන්න ඕනේ. ඔයද ගම තිබුණේ? අපි මුලින් හිටියේ නාරහෙන් පිට කුඩියට. පස්සේ ගෙයක් දෙනවා කියලා අපි අර ආවිසාවෙල්ලට ගිහින් දාලා එහෙන් දැන් මාලිගාවත්තර ගෙනත් දාලා එහෙත් తాවකාලික ඉන්නේ. ඉඩමක් දෙනවා කියලා ඉඩමෙන් දැන් తాවකාලික ඉදිකිරීම කරන්න කියලා දුන්නා. තාම ස්ථිර ඔප්පුවක්වත් මොනක්වත් නැහැ. ඔය දැන් පාර්ක් එකට ගිහලා පුතයි අම්මා ඉන්නවා. දැන් ඉතින් අම්මගේ ටෙලිෆෝන් නම්බරය කියන්න. මගේ ටෙලිෆෝන් නම්බරය නම් දෙන්න එපා මේ සහෝදරිය. වාගේ ටෙලිෆෝන් නම්බරය දෙන්න ඔයාලට කතා කරන්න කියලා. මගේ විදේශ රටවල් වල ඉන්නවා. ගොඩක් කට්ටිය ඉන්නවා. කියනකොට නම්බරේ පුතා කියන නම්බරේ 077යි. ආ 077යි 18යි 14යි 194යි 199 199න් බේරලා තියන්නේ නේද? ඉතින් පුතා මේ පුතාගේ නම මොකද්ද? මොකද? ධනුජ. ධනුජ. ධනුජ මොකද අනික් කැල්ල? ධනුජ කෙන්සන්ද පොගඩ. ආ ඉතින් මෙයාට ඉතින් ලොකු කතන්දරයක් තියෙනවා. ඒ කතන්දරේ මං කියන්නේ නැහැ. ඕගලන්ට කතන්දරෙත් අහගන්න පුළුවන්. මේ නිකන් කතා කරන්න එපා. නේද? නිකන් කතා කරන්න එපා. වැඩක් කරන විදියට කතා කරන්න. නැත්නම් අසරණ කමින් වෙන වෙන ප්‍රයෝජන ගන්න හදනවා මිනිස්සු. ඒ නිසා ඇත්තරම මම මේ ඉතිසෙල්ලත් ගොඩක් කට්ටියට මේ වගේ උදව් කරනවා. මේ සීළු දෙනාටම අපි කියන්නේ අපිට උදව් ඕනේ නැහැ. අපි හොඳට කාලා බීලා ඉන්නවා. මහා ගොඩක් අය මගෙන් අහනවා මේ ටෙලිෆෝන් නම්බරේ දෙන්න, WhatsApp නම්බරේ හොයාගෙන කතා කරනවා. අනේ දෙයියනේ මට නම් කතා කරන්න එපා. මට ටෙලිෆෝන් එක උස්සන්නේ නැහැ. සමා වෙන්න. මට ගොඩක් කාර්යබහුලයි. කාර්යබහුල මේ ඔක්කොම තනියම කරන්න ඕන. රටවට යන්න දිනවා. මේ දවස් දෙක විතරයි මට ෆ්‍රී තියෙන්නේ. මේ දවස් දෙකෙත් මගේ මේ ට්‍රයිපෝඩ් එක කැඩලා ඊයේ ලොකු ප්‍රශ්න, ඒ කියන්නේ සෑහෙන සෙනගත් එක දඟලනකොට තනියම කරනකොට කැඩෙනවා බඩු. මයික්ස් නැති වෙනවා, ෆෝන් කැඩෙනවා. ඉතින් මේ අද මේ බඩුවක් ගන්න ආපු නිසා තමයි මෙතන මේ කඩයක් තියෙනවා. ඒගොල්ලන් මාව දැකලා ඔයගොල්ලෝ කතා කරේ. ඔව් අපිට හරි සතුටු. ඉතින් දැක්කම අර අපිට උදව්වක් කිසිම මේ ભેදයක් නැතුව අපි කවුද කියලා අඳුරන්නේවත් නැතුවනේ අපිට උදව් කරේ ලාල්ලා ඇවිල්ලා කතා කරලා. ඔව් මම ඉතින් උදව් කරනවා ඕනම කෙනෙකුට. ඒ කියන්නේ ඕගොල්ලන්ගේ ඕවා මේ වගේ ප්‍රශ්නයක් තියෙනවා නම් අපිට කියන්න. නැතුව ඕගොල්ලන්ගේ මේ
පෞද්ගලික දේවල් තමයි මේවා. පෞද්ගලික දේවල් තියුණාට මේ අසරණ බව තියෙනවනේ අපිට එක්කෝ වෙනවනේ. දැන් මේ දේශපාලන නිසා නැත්තම් මේ එකට සම්බන්ධ වෙච්ච මා සියලු දෙනාගේ නම්ගම් එලි කරනවා. මීට ඉස්සෙල්ලා නම්ගම් එලි කරා. දැන් මේ මැතිවර කාලේනේ අවුරුදු 4ක් අපි මේ ප්‍රශ්නේ. මේ ප්‍රශ්නේ අවුරුදු 4ක් දැන් ඒකට අවුරුදු 4ම අපි යන්න ඕනේ හැමතැනටම ගිහිල්ලා කියනවා. ගිහිල්ලා රස්සාදු කරා. ඔව්. විසඳුමක් නැහැ. ඒකෙන් මෙයාගේ අධ්‍යාපනයේ කඩා කප්පල් වුණා. මට ස්ථිර රස්සාවකට මොකටවත් යනකට යන්න විදියක් නැහැ. ඔව්. මෙයා අර ටික කලබලකින් නිසා දාලා යන්න බෑ. ඒ ප්‍රශ්න ගොඩක් මට. මේ ඉතින් බඩු ටික දාගෙන තිනවා මේ ටයිටස් ස්ටෝස් එක ගාව තමයි බඩු දාලා තින්නේ. මේ රංජනාස් මේවා තියෙන සරීටය ඉස්සරහා තමයි බඩු තියෙන් තියන් ඉන්නේ. පොලිසියෙන් දෙන්නේ නැහැ අපිට අපි අර මේ ප්‍රශ්නේ කියපු නිසා දාන්න කියලා කිව්වා. පුතා දැන් ශිෂ්‍යත් ලිව්වනේ. නමරෝ පාගියද? 45. ඈ? 45. කක්ගල ලිව්වනේ. හොඳ කේනා. හරි හරි. පුළුවන් මෙතන ගරන් ඉන්නේ ඒකද ගන්න ඕනේ නේද? ඉතින් මේ මොන ඉස්කෝලේද යන්නේ? මොන ඉස්කෝලේද යන්නේ? රාජසිංහ. ඈ? රාජගිරි. රාජසිංහ. රාජසිංහකට යන්නේ. ඉතින් මේ පුතාලව තියාගන්න බෑ පේමන්ට් එකේ බිස්නස් කරන්න දෙන්නේ නැහැ අර මෙයාගේ ප්‍රශ්නේ නිසා මෙයාව පැත්තකින් තියලා අපිට බිස්නස් කරන්න කිව්වා ළමයාව ඉස්සරහට දාන්න එපා කියලා කිව්වා ළමයාව දාන්න එපා කියලා කිව්වා ඔව් අර අපි පුතාලට වෙනම අපි ශිෂ්‍යත්වය සඳහා පාස් වුණාට පස්සේ අපි හොඳ ඉස්කෝලේකුත් හොයලා දෙන්නම්කෝ පුතාලට මම පොරොන් දෙනවා මගේ පෞද්ගලිකව අපි හොඳ ඔව් ඒක තමයි මට ඕනේ මර මෙයාට උගන්න ගන්න මේ එක තැනක ඉඳලා ඒ ටික කරගන්න විතරයි ඕනේ මේ அருபுதா என்ன அபியான அபி கே